අලුක්‍රයගනුතනුකට හා කියිය පැඳීම් සමුදායක් සම්පත් පැංකුව. ජාතික සම්පත ඔබයි රටේවා සනාව. නිර්මාණයක් රසවිඳීද්දී. අපි අපේ හිතමි ත්‍රාදීගෙන් හම්බෙන උත්තේජනයන් විශේෂයි. ඇතරම ඒවා කෙටි උත්තේජනයන් ඒ අප යම්කිසි විද්ධියකට දේවල් කියබවාන් කියවන්න පෙළඹැවීමක් ඇති කරලා තියනවා. කෙටි වචන ඒ පට්ට මරු ඒ කිව්වේ නැත්තං වැඩක් නෑ ඒ කියවන්න මෝ පොතක් අප රාදවා කියව්වේ නැද්ද මේ කියෝපන්. ඔොයාද වශයෙන් නොයෙකුත් වචන හම්බේනවා සමරකට කියන එවත්තම එක පිස්සුවක් නොයකුත් වචන. ඉතින් අපි ඒ ඔස්සේ යමින් විවිධ නිර්මාණ කියවනවා බලනොවා. ඒව බලලා යම්කිසි තැනකටාවට පස්සේ එය වඩාත් පඩ වඩාත් පෝෂණය කරන්න පෝසත් කරන්න අපට දෙයක් හම්බයෙනවා. ඒ තමයි විචාරය. විචාරය කියන්නේ සමරක් ගේට්ටු අපට විවෘත කරන තැනක්. ඒවා ගේටුවලින් ඇතුළුන පස්සේ තවත් මානයක් තවත් ලෝකයක් අපට හමුවෙනවා. ඇත්තටම සෞන්දර්ය ප්‍රීතිය හම්බයනවා කිවෝොත් නිවැරදි. මගේ වාචාර්තයන් ගැලපීම කෙසේවෙද ප්‍රීතියක් හම්බයෙනවා අපි හිතන්නෙවත් නැති. ඉති නද්දවසේ හි සාහිත රසවිතෙන් ඔබට කතා කරන්නට යන්නේ නිර්මාණය හා භිචාරය සම්බන්ධයෙන්. අර්ථපූර්ණවත්, ස පූර් නෝත් සංවාදය අවකාශය සාහිත රසවිත. අප ය සංවාදයට. ඇත්තට කාචන සුපුරු දුවිදයට මාත එක්ක න්නවා. ඉති කචනි පටන්ගම සංවාදය කොමද පටන් ගන්න. අපි මුලිම අපේ සම්පදදාකය හඳුනල දීලම් පටන් ගමනේද. අනිවාය අනිවාය ඉතින් සජීව හද පිත් එක්ක සාහිත රස විත වැඩ සටහනට එකතු වෙලාඉන්නවා. සබරගම විශ්වවිද්‍යාලයේ භාෂ අධ්‍යනාශයේ මහාචාරය හිනිදුම සුනිල් සැනවී මහතාත්. ඒ වගේම ශ්‍රීජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ සංනිවේදන අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාරිණි හන්සමාලා රිටිගහපොල මහත්මියත් ඒ වගේම කවිෙක් විචාරකයෙක් නලින්නෙන් කාරිය වසම්. ඉතාමත් ගෞරවෙන් ආදරයෙන් පිළිගන්න ඕගලන් හැමෝමනි සංමාදයට. අපි සංවාදරයම්මු. ඇතරම අයි දැන් කතාවක් අපි කෙලිම් වැඩේටම් බැස්සොත්. නිර්මාණය ස විචාරය අතර මොකද තින ඇයි හොඳදයකම. මොකදද තින සම්බන්ධය. මගතන්නේ ඒ සරල ප්‍රශ්නය සංජීව හොඳයි හොඳ පෙරවදනක් හදාගන්න ැ නිර්මාණය සහ විචාරයකට දෙකම ස්වාභාවික සංසිද්ධි නෙමයි ඒවා සංස්කෘතිකයි. ගු දේ ර පානයක හුළඟ හමනකය ස්වාභාවිකයි. මුළු සාහිත්‍ය ව්‍යාපාරයම සංස්කෘතිකයි. එකන මානව මැදිහත්වීමකින් තමයි නිෂ්පාදනය වෙලා ද. තු එතනින්ම පෙනෙනවා නිර්මාණය කියලා කියන්නේ එහෙම හුළඟට බිහිවෙන එකක් නෙවෙයි අ ජන් සූදානමක් මේද මහන්සියක් පාර්මිතාවක් එක්ක තුර විචාරය ඒට පිටිපස්සෙන් එන්නේ. අපි සරව මෙහම ගනි. සමස්ත නිර්මාණ ව්‍යාපාරයටම කවිය, ගීතය, නවකතාව චිත්‍රපටිය මුද්‍රාණාටකය මූර්ති කලාව මේ සියලු දේ. මනුෂ්‍ය ලෝකේම තියෙන දේවල් තමයි මේ ප්‍රති නිර්මාණය වවා. අත්දැකීම් ලබල ඒවා නිර්මාණ කාරයන්ගේ හිතට වැදුනට පස්සෙ නේදේ. දැ මේ පිටිපස්සන හගම සේකර වතාවක් කියනවා. නිර්මාණයකට බලපාන්නේ අධදැකීමක් නෙමේ අදදැකීමක සුවඳ කියලා. අදදැකීම තමන්තුළ තැන්පත් වෙලා පරිනත වුණට පස්සේ. හරිටර පරමල් සුවද වගේ. අලුත්මල් සුවඳ හරිම අපේ හිතා ව්‍යාකුල කරනවා. නොත් අත්දැකීම ටිකක් පැහෙන්ලෝන හිතේ. සේකරම කියනවා. පැසවා කලල මෝර හිතේ දුක් කවිලෙසින් බිහිවනා. එහෙම තමයි කවිර තරක්න මේ හැ දෙයක්ම බිහිවෙන්න හෙමතමයි පැසවල කල මෝරලා බිහිවෙනවා. එතකොට ඒක බාරගන්නන්නේ රසිකයා. සංජීව මේ රසිකයා හරිම සාමාන්‍ය මිනිස්ස. ඒගොල්ලො පහසැල්වල පුහුණු කරපු රසිකයෝොම නෙවේ. එතකොට සමහරවෙලාට නිර්මාණකරවා හිතපු දේ ඒආකාරයෙන්ම මේ රසික සමාජයට ග්‍රණ කරගන්න බැරිවෙනවා. මොකක්ද වෙන්නේ. නිර්මාණය සහ රසිකයා තර පොඩි පරතරයක් කටගන්න. මේ පරතරය පියවන්න තමයි අපි විචාරකයායට ආරාධනා කරන්න. මොකද විචාරකයා කියන්නේ එක විදියකට පරමාදර්ශී රසිකයා. වඩාත් ව්‍යක්ත උදාර හසිකේ. එයාට පුළුවන් වෙනවා නිර්මාණය තිබෙන මතුපිට පෙනුම යටිතලාර්ථ රච්චකයා නිර්මාණකරු අහිතන්නට ඇතැයි කියලා අනුමාන කරන දේව. සමහරවිට ඔහුත් අනුමාන නොකරපු දේව මතුමාහලට ගෙනත්තේ. මකද ප්‍රතිඵල ැටට වෙන්නේ අර නිර්මාණය වඩාත් පරි සමෞත්්ත විදියට මනුෂ්‍ය සමාජයේ මුල් බැහැගන්නවා විඳිනවා ප්‍රතිඵල අත්්‍යනවා මේක සමයි මේ කාතරතිින් සම්බාධ. ඇත්‍රම් පොඩි උගතෝකෝටික ඇතිරනේද. එයා කොහොම දෙයා යා කෝහමද මේ කතා කරන්නේ. නිර්මාණ ගනයා චිට්ට පට කල්ලා තියෙනවාදයා පත්ත පොත දියල්ල තියෙනවාද ය කොහොමද කතා කරන මිනිම් නිකම් නිකම් විචාරයක් වි තරඇදෙ ඒයා කොහම දෙයක කරන්නේ ඔයා ද වශයෙන් උගතෝකෝටිකන් තිෙන ඇතරමම් සාමාන්්‍ය වුනාට ඇතරම් විචාරකයා කියන්න තැන විචාරකයා හෝ විචාරය කියන තැනටඒ හම්බින ස්පේස්සක සම්බන්ධය දැනුවත්බාවයක් තියෙනවත් ද කියලා අපට ප්‍රශ්නයක් අවෝත්. ඕ ඒකත් මෙහෙමයි දැන් විචාරකයා කියලා ඒක. රැකියාවක් නෙමේන දැම් බටහි රටල්ල දියුණු රටාල්ලට සමහරලාට විචාරකයා කියෑ නිව පැහදිලි අඳදුරගත්ත වෘතියක් වගේ තමයි. නමුත් ඔබ කියන එක හරි ඔබ ආරම්බේධමත් කතා කර. හොඳ නිර්මාණයක් සමහරලාට රසිකයෝ ඉවෙන් අඳුරගන්නා. ඔබ කිවෝගේ කෙටි වැැකයක් තමයි. මේ ජනවාධ්‍යය සංස්කෘතියක දී හන්න අහම්බේ නහෙම තමයි.ඒ ජනවාදධ්‍ය සංස්කෘතියක විතරකුත් නමේ මහිතන කාංචනාද බටහිර උසස් නවකතතාාව ගත්තොත් ම තනිමවැැකක් තිබෙනවා. අති විශිෂ්ඨ නිර්මාණයකි. මගහැරයා නොයුතු පෘතියකිෝ ඒගේ තැන්ලින් එහහිම කියනවා. හැබැයි ඔබ කියන්න වගේ මේක වෙනම පුහුණ වෙන්න පුළුවන් විශේෂිත දැනුම් කලාපයක වැඩ කරන විශේෂිත සම්ප්‍රදායන් වලින් අනු බලලබන දිනපතා දියුණු වෙන විෂයක් විචාරය කියන්නේ. විචාරයේ මැදිහත්වීම ලැබුණහම තමයි සංජීව අ නිර්මාණය සහ රසිකය අතර තියන පරතරය මනාකොට පියවෙන්නේ එම නැත්නාම් සමහරවිට අපි මත්තුූ තල ඒ තියෙන අර්ථවලට විතරක් සීමාවෙන්න ඉඩ තියෙනවා. දැන් මාටින් විික්‍රම් සිංහවගේ කෙනෙක් ගත්තු. ැ විරාගේ කෘතියට ඇතිවෙච්ච විචාර සම්භාරය දැකලා එතුමාමසි කියලා තිබෙනවා සහරදවල් මම හිතපු දේවල්වත් නෙමේ කියන. හැබැයි ඒකටත් තිඩ තියෙන ඒ හරිටම දරකවල්ලු ජනල්පියන් පත් ්‍රාශියක් තියන මන්දිරයක්ත් ව ඒ ඇතරම අයකැන. ප්‍රසිකකායාට තමානයන් තරක් නවේ නිර්මාණකර වඩත් පන්නවා. සමහරවිට මොකද නිර්මාණය බිවුණට පස්සේ එයාගේ ලියමන අවසන් ලේඛන අවසන්ට. එලකට රසිකයාමයක අලු එල්ලියන. දැමක රෝලන් බාත් වගේ උදවිය මේකට අවශ්‍යකන්න. ප්‍රඥාව සම්පාදනය කරලා තියන අලුතෙන් රයිට කෙනෙක්කින් ලවා එතකට පාටඨකයාගේ කෝන ඒ ඇත්තරම කියවීමකට වඩා ලිවීමක් එතකට සමහරලාට නිර්මාණකරුවටත් මහත්ඵල ලැබෙනවා හොඳට පිරිපැසනු විචාර කරලාව අනිවාගෙන්ම කාංචනා අප අපට ඇත්‍රම සංවාදයක් ගිය ඒ දිේ දේ ඔයයි මයි ොඳ සංවාදයක් ගිය තරම අපේ පලවෙනි කතන්දර අපි ලිහාගම නිර්මාණය සහ විචාරය අතර ඇයිහෝ දියයකම මොකක්දක අපිති නල්ලිින්න්නනවා අපේ සෞදරන්නවා ෝංජීව මංකැමති අපේ හන්සමාලා වැඩම්ට එක මුලින්ම අපේත් කාරණාවගෙන කත්තා කරන්න දැන් අපේ මහාචායතුමාකිවවා නිර්මාණය හා විචාරය බිහිව එකනක් කියන්නේම සංස්කෘතික කාරණාවක් කියන එක. එතකොට එකනෙ අපිට හිතන එකක් තමයි මේ නිර්මාණකරවා නිර්මාණය කරාට පස්සේ ඒක රසිකයට. ඉතිං මේ රසිකයා කැමති විදිහට මේක රසවිඳපුුදේ. ඇයි විචාරකයෙක් කියල සමහරය ප්‍රශ්න කරනා. ඉතිං මේ ඇත්තටම ඇයි අපිට විචාරකයෙක් අවශ්‍ය මොකක්ද විචාරකයයාගේ කාරයභාරයකය ලබතුමී හිතන්නේ. පො ඇත්තටම මාචාර්රතුමාගේ ප්‍රවේශයයේ තම වැදකත්වෙනා මොකද නිර්මාණය කියල අපි ගත්තොත් මේ නිර්මාණකරුවයි. ට අපි හමල්ලම පර්ශිවත්ව වුණ නිර්මාණකරවා හඳවවෙෙන්ම පාටකයා පිස් සහුද කියලානාමෙන් හඳුන්නුවා ඉලට හම්ම ො අපිට විශ් චාරක මේ තුන්දනාාම මේ සාහිත්‍යය ප්‍රගමනයට එක වගේ දායක වන තුන්දනේ. ට මේ නිර්මාණකරුවයි සහෞෘදය සහෘධර කියන සමාන හදව තක් ඇත්තා කියන්නේ අර නිර්මාණකරුවවා හිතන දේම ඒයාකාරයම් වැටහේලා කියන උපකල්පනයමත් තින්දන. තුට මේ දෙන්න අතර ඉන්න. ැදිහත්කරුවා තමයි විචාරෙ කියයා කියැන්. එක අතකින් බලපුොම චාරැක්කයා කියන්නේ නිර්මාණකරවාගෙත් විතුරෙක් මේ සර්ධයගෙත් මිතුරේ. මකද එයා තමයි පෙල්ල දෙන්නේ මේ දෙන්න වෙකතු කන්න පාලමක් වගේ. මේ අඩළල් හුඩු තැන්ෙන හැම හැම අපිත්වොත් අපි පාටක සමාජය කියල ගත්තොත් මේ පාටක සමාජය එකවාගේ නෑ. ම අපි ආන හැමූම්ම අපි බල්ල මේ වෙනව නරබෙන හැමෝටමත් මේ කියන කාරනා තේරෙන්න්නේ අඩු හඩි වශෙන්. සිරුදනාට එකකා සමාාව තේරෙන්නේ. ඒයගේ වයස්මට්ටම් අධ්‍යාපන මටම් එනට අදදකීම් පරාසය ඉලට අවබෝධ කරගන්නා තිය ස්වරූපය ඒ මත මේ තේරුම් ගැනීම ස ක්‍රමාණය වෙනස් වෙනවා. කර නිර්මාණකරුව කියන්නහදැන සමහර ගැඹරු අත්දකීම් තියන්න පුළුවන්. එක හුදෙක් ක්‍රසයමන මේ අපි සාමාන්‍යය හිතන්නේ. ෘතිකින් අප බලාපොත්ව රසේ රසේ තමි පොළඹබවන්නේ කෘතියක් කියේවන්, කෘතියයට ආකර්ශණය කර ෙරස එහහිද තම අපි කියෑනේ හරි රීහිබ. දිට කියව හ ෘති ප්‍රතික්ෂය ක න ක කියව මාරයි කිය. අර මුලින් සජයවගත්ත ප්‍රවේශයවගේ එක පට්ටයි මමාරයි කියල වච්චන ඇතුළ තියෙනෙම අර කියීමේ ආ කරර්ෂනය කිය රචි කත්තේ වැලිකිරීම. තුට සහර කෘතියහම නෝනත් එකක ඇතුල තියන පුළලන් ගැම ර ජීවනා ෝතිය. ඒ පාටකයාට අවේ න මුලින් තුර පාටකෑ තෙම කෘති ප්‍රතික්ෂය වෙනවා. අන්න එත් න ද තමයි විචාරක ද හත් න විචා ෑ අ හො පල්ලදෙනවා. අඇත්ම කියනනම් කියවන්න පහසු කරනවා. මේ නමටිකක් පුළුල් වැඩිහින්ද බයවෙන කති ඇත්තිබනට ඇත්තටම විචාරකය කියයන්නේ නිර්මාණකරුවගත්මිතුරෙක් ඒවගේම මේ පාඨකයගේ සහෘද්‍යයාගිමිතුරේ. මොකද මේයා නැතිව මේ පාලම හ දන්න අමාරු මේ පාලම තියෙන්න මෝන සාහිත්‍යයක් වර්ධනය වෙන්න ඒ සාහිත්‍යය පැවැත්මතියෙන්නේ විචාරකයාග ඇත්තේ. සා නලින්ගෙන් මේ කාාශන ගාකැන අපි බන්න විදදිකටහ. නිර්මාණයසා විචාරයේ දීක කෑම ගැන්න මොකක්ද හිතන්නවා දී ඇවක ඇතර හම දේදවක් මෙහම ප්‍රවේශයක් ගන්න දැඟකැන්නේ මෙහෙමන ලොකෙ පරිපූර්ණ දෙවල් ෑනේ ම විශ්වාස කරන්න ලොකෙ පරිපූර්ණ දවල් දවා. එතකොට දැන් නිර්මාණයක් කරහම නිර්මාහණය කරම කවර හිවත් එ. පිරිද ගේග වචනම කියනම් පට්ාර ඒ වචන ගත්තොත්තෙ තිකතා සුපිරිම නිර්මාණි කියලා ගත්තොත්ත එහෙම එහම එකක් නෑතරම එක අපිත් අදගන්නවා න නිර්මාණ කඩුවත් අද ගන්නවා සමාජගත්තා අන්දනම වගේකක්තම එන්නේ එතකොට දැන් හිතමකෝ ඒ අතර වවහමේදන්නේ දැන් මං සරල්ලාක කිවත්ත එෙම දැම්මතනට පෑනි තියෙන්නේ පැෑතුළේ දැම්කි වරුණහම මේ අපට කියනවා මට අර්ක කිව වන හොදයි මේ ද කතාගර ච න ම මේ ප්‍රශ්ය න හොද කියල හිතනවා දක පැ දක තිබගීමමක ඒත් ඉතුර වෙනවා එකක දවසත් තිබ්ගීමක කෝල්ල එකක් දදිලමට කියවා මේ අපරාදිමන ේටි ගොට ත ික බිය හොමදයක් ඒක මේේ ඕනම දෙයක් තික් ඉතුරුවෙන එක ස්වභාග. එක පරිපූර්ණන මොක් කෘතියක් ඇතුරට සියලුම සත්‍යය ගැක්රන්න බෑ එක එක්කෙනකොට සියලුම සත්‍යටහ ගන්නත් ද මටා නොනක් එතකොට මේ සෞදර වෙන වැඩි තමයි. තරම නිර්මාණයයක් ගත්තහම ඒ නිර්මාණය ඇතුළි කවුලු තිනා රිස්සල කිවගේ එතකොට නිර්මාණකරුව නොහිතපු තැන්වුවලට මොකද දැන් අපිියෝ දැම් මම පොතක් කියවන කොට මම පොත කියවන්නේ එ කවිියත් ගම කපි ඒ කබිය මම කියවන්නේ පිටි පස්සේ ලොකු දේවල්ටිකක් තියාගෙනන මගේ සංස්කෘකෘතික විං්ඥානය මගේ දැනුම් පරාසය මගේ විචාර්ක්‍රමවේදයන් මොනවද සහ මම යදන අනිත් වැඩ කටයුතු දෙක්න. එතකට ම ඒ යම් නිර්මාණයක් දිහායි පටිතේදහ මම බලන්නේ නිරන්තරව වෙන ආවේශයන් ගොඩක් එක්ක එතකට එතකොට විාරය ඇතුළ දම්ම විචාරය කරනවා වනගේ විචාරයට අර මගේ තියනෙ පරාසයන් හැමය එකක්ම ඇතුළු වෙන්න ගන්නවා එතකොට ඇත්තර මර අප මහාචාර්තමා කිව්ව වගේ මේ නිර්මාණය ප්‍රසාරණය වෙන්න පටන්ග මේ දීගකෑම අත්‍යේ වශයෙන්ම සිදියුතු දීගකෑම් මොකද අපිට දැ මෙහෙම කියන්නකෝ දැඟ එක සාහිතතර් පටිතයක් කියලා කියන්නේ ර්තාතනයක් න එකනන්නේ දැන් අප පෝස්්ටරයයි කවයි වෙනස්නේ. එතකට දැ අප චකෘතිවාදන්හම කියනවා මේ අදැකම පිළිබඳ ප්‍රකාශනයක් නව සාහිත්‍යකයන් එක අදකීම එක මනුස්සෙ නිර්මාණයක් කියවනකම වටිනෝ මොක යාගේ ඇතුලේ සිද්වනට පරිවර්තනයක් තින තම සාහිත්‍යය යෙන එක්තරා සවිශේෂී වැදගත්කමක්ගේේ විශේෂයෙන් කතා කරන්න ඕනිකත් එතකොට මේ ප්‍රසාරණය කරලා දෙන්න? චාර්කක් වනේ හැයි චාරය ඇතුළේ විාරකයට අනිවරයෙන්තියනොන රදක් මදකිනවා එකක්තමයි අන්තර් විශේක ශික්ෂයක්තියෙන්න්නවා. එක අපිගව යෙන්න්නඕන වෙන හැදැරීමක් තියන්නවා. එකන්නේ ගංචනා දැන් අපි මම කවියයක් කියවනවාන මං කවි අතරක් කියල හරියන්න. කෙටි කතාවෙන් මට අලෝකයක් එන්නඕන. නට බල්ලතියෙන්නොවා. විචාරකයෙක්නම් මං කියනෙක නයවෙන්න පුළුවන්. එතකොට කියවීමක්තියන. අලුතැන් ගේලරතන මොනවද කියලම දැනගෙන න්නවන. විවාහර ලෝකයගෙන දැනගන්න පහදිලවා. ලෝක ඇතුල එක නිර්මාණයයක් කියන්නේෙ ම නිතරම සමාජත්්‍යක් ක අන්තර් ක්‍රියාවක්නේ විවාහර ෝකය දන්නතුව පොමද අපි කතා කරන්න මට කොඩිට එකතු කරන්න අවශ්‍යයි මෙ මේ කාරණාව දැන් අපේ ආචාරිතුමිය කිව්වාැන ර් විචාරකයා කියන්නේම පාඨකයාගේ වගේම නිර්මාණකරුවාගේ මිතුරෙක් කියන එක. ඒවාගේම දැන් සංජීව මතු කරා මේ කොහොමද නිර්මාණය හ විචාරය අතර දීග කෑම කියන එක මේ සම්බන්ධ කරන්න අපි යොදපු වචනාතරයම තියෙනවා අදහසක් වෙනවා. ඒකයන්නේ මේ විචාරකයෙක් වීම හරි අභියෝගාත්මක කාරණයක් මොක ද අපිදන්න මිත්‍රත්වය කියන එක මිත්‍රත්ව ගත්ත මිතුරු කමගත්තා. දීග ගෙන වචනය ගත්තා මේ සාමාන්‍යයෙන් අපිට ඕනම කෙනෙක් එක ඕනෑ මාකාරයකට මිතුරුකම් හෝ මේ සම්බන්ධතා ඇතිකර ගන්න බෑ. එතකොට හරි අභියෝගාත්ම කාරණයක් වෙන විශේෂයෙන්ම නිර්මාණකරුවන්. සමහරවස්ථාවලදේ ඉන්න නිර්මාණකරුවන් අපි හොඳින්ම දන්නවා. ඉතාම දැනුම් සම්පන්න සහ ප්‍රතිබා සම්පන්න නිර්මාණකරුවන්. එතකොට ඔවුන්ගේ නිර්මාණයක් විචාරය කරනව කියන්නෙම අභියෝගයක්. ඉතින් මහචාරයතුමා මේ කොහොමද මේක අභියෝගයක් වෙන්නේ. විචාරකයක් ලෙස තමන්ව හඳුන්වා ගන්න කෙනෙක් කොහොමද මේ අභියෝගය ජයගන්න. කාච විචාරකය විදිට ඇතටම හඳුන්වා ගන්නවා මත් නෙමි නද ඇතම ඕ හන්න බෑ. විචාරයට අඳන්න බෑ නද විාරකයට හම බෑ. එක සෙල් පොයින්ට වන මේ තමම්ම පත්වෙන පත්වීමකුත් නෙමින්. ඒකත් අර නවකතාකරවා කෙටිකතාකරුවා කවයා වගේම මේ සාහිත්‍ය කලා කෙතේ තියෙන යම් කිසි තත්වයක්. ඇතරම එයාගේ මැදිහත්වීම නැතිව හොඳ පිරිපැසුණු ගමනක් යන්න අමාරුයි. දැඟර කිවනේ මිතුරෙක් කියලා දෙන්නගෙම. දැ ඕකම හන්සේ පොඩක් වෙනස්වෙන කොට ගොඩක් අපවාදත් හැදිෙන දැන් අපිගත්තොත් මෙහෙම නිර්මාණයේ ගුණවර්ණනා කල්ලා නැතිගුණ පෙන්නලා නිර්මාණකරවා මුරුන්ගත්ය තියලා උඩටම නක්ගවනයකත් අර මිතුරුකමේ තියන ඇත්තරමකකිවොත් වෙෙස්සලාගත්ත සතුරු කමක්. එක වැරැත් ඒකම අනිත් පැත්තත් ේගේ. ඒවගේම තමයි නිර්මාණය පාරදීලා නේද. ඒ දෛරය කරලා දෙන්න දැන්න. දෙන්නම් බැටේ විාරය කියලා යදමක් ලංකාවේ හැදුලිේ නිසා. සකුර්ද හිතකින් කම හදි මේකට ඕන කරන්නේ සදය භාවය. දයා සහිත බව. මොකටද මේ දයාව. ඒ දයාව ඇත්තටම මේ තනතුරු ලෝබී හෝ මුල්්‍යමය වශයෙන් හෝ එකට නෙවෙේ. මේ අපිෆේත්ෆුල් කියලා. මේ විශේයට තියෙන කැමැත්ත. ැ සමහරාය නිර්මාණකරුවෝ සජිව කැමති නැහැ සමහරයගේ හිත රිදෙනවා ගොඩක්. දැන් ඉතාම පරිපූර්ණ අපේ වටිහාම කවියක් වෙච් අපේ ලාල්හෑ ගොඩ කිවිඳන් විටක සඳහන් කරනවා විචාරකයන්ට මෙහෙම. මගේ කවි වනේලා නොකොටන්. ඕ කියනවා. මං හරිම පුංචි දේටත් සෙල්ලවෙන හිතක් කියන කෙනෙ. ැ එක හරි බලවත් කතාවක්. කට ම නිර්මාණ කරන්නේ සේක්‍රම කිය නර්මංගවරට ඉසල කියපු කවියම පැසසුම් ලබන්නවත් ගැරහුම් ලබන්නවත් නෙවෙයි මේක තියෙන්නේ හිතේ දු කවිවිදියට බිහි වෙනවා. එක නතර කරන්න බෑ. සා ඔබ කිව්වා පැහැදිලි මේ සංස්කෘතිකයි කියලා නො එතට අපේ කාංචනාාව ප්‍රශ්නය ය විචාරකයා කියනහෙම බෞ්තික ශර්රහිරයක්කින්නවා යාට එ පහ එ එයා මේටේනස්සකත් තියෙන් ඩෝනෙද තන්දරයක් කාවනයට. හැබැ නඩත්තු කිරීමක් ඕන වෙනවා නලින් කිව්වගේ නලින් කිවන්නේ විශානු බද්ධ විශාල දැනුම් ලාපයකින් මෙයා පෝෂණයෙන් ඕන කියලා. දැ බලන්න මාටමික්‍රම සිංහ හත්මය විශ්වාස කරා අපටම කියලා විචාර කලාවක්. ස්වාධීන සිංහල විචාර කලාවක් ගොඩනගා ගත හැකිය යන්න වික්‍රම තුළති විච්ච තිරාදිිට නම්. ඒ නිසාම තම ඔහ කියන්න සිංහල විචාර මග කියලා. සිංහල විචාර මග. දැන් එහම තියන්න බෑනෙවන නේද. තමයි අර බටහිර දැනුම විශාල දැනුම් කලාපයක් කරගෙන පතාට එකට හින්දලයා කල්පනා කරනවා අපටම ගැලපෙන දෙයක් මේක ඇතුළි හදන්න පුළුවන් කියලා ඔ එකතැනකද මෙෙන මෙහෙම කියන ඒ එක ගැන එක හරි වැදගත්. සමහර ඉංගිරිසි විචාර සංකල්ප වුවද සිංහල සම්ප්‍රදායනුව සකස්කොට ඒවා නවසංකල්පයන්ගෙන් ස්වරූ පහදන්න ඕන කියලා එකන මේක නිශ්චිත විෂයක් ඒකට අදාළ දැනුම් පද්දතියක් තියනවා එක වර්ධනය වෙනවා. ඉවරත් නෑනේද මේ අවසන් වෙලා නෑ ඔබ කියන්න වගේ. ඒ වොයිඩ් එක තුළම තමයි වර්ධනයවින්. එහිද මේක ඇත්තටම මේ තරහවෙන්න හෝ යාළුවෙන්න තියනෙ එකක් න නෙම. සක මට එහිතන තරත්වය කියලා කියන්නේෙම? හොද රක පෙන්වා දීමට තියන හැකිාව. ඒ මිතුරුකමණ කියයන ඒකදේ එක දේ සමාජය තුල ගන්න විදදි වෙනස් වෙනවා ලියයන වි යයා මිත්වත්වයක් එකනද විවාහයක් දිගකෑමට පටන්ගත්ත වච්චනේතුන අන්‍ය අවබෝධයක්ත්තියන. අවබෝධය සමහරවෙලාට අඩු ලෝඩු තැන් නිර්මාණකරවාගේ පෙන්වා දීම තුළින්. ර්මාණකරවට පුළොගන්වා ඊළඟ අවස්ථාවදේවා හඩු පාඩු හදක් නිස්ස හටැන ඒක සුබ සත්ක් එකන ගත්තන මේක හොදක් වේ නිර්මාණකවට විත රක්න මේේ පොදවමලු පාට සමාචයටම හද ඒකඒ යහපපත ඇති වෙනවා. එනිසාර නිර්මාණකරවා වගේ නිර්මාණකරවා විචාරකයාගේ මගේ නිර්මාණකරවා යාවත්කාලීන වෙනවා. ඒමකද නිර්මාණ විාර කැහැම තිස්සම යාවත් කාලන විච්චකන කින්දන්න. සා අපි ඕකට මහම කාංචනම් මෙහවාමගේෙදයාගේ කැන්නේ ලලින් අයවෙන්. නිර්මා ෙංවූ අය විතරද මේ විාරය කරන්න දැන් අපි දකින ෙබ් සයි් ැල්ලන් තිවා රෙට් ේටන් ිට ැවිල්ල තියනවා අ කිවත්ගේ කෙටික්්‍යවලින් යන්න සම ප සමා සමාර පුද්ගලෝ කැන ඒල හැමතිස්සෙම කරන්නනෑ ැබ එක විචාරය ලක්ෂණ තිබනවාගේ. ඇතරම වෙන් වූ කට්ටිය පමණද කරන්න ඕනෑ කලා ඇවොත් අ අර්මගේ දිගුවක් ලෙසේන හසමල්ල ඕ මට හින්නේ දැන්. ම කියන්නෝ න ප්‍රවැණෙක්කිවේර ජිත් ිලක සේනෑන්ට වරක් ම විශෂ් විද්‍යාලයට කැඳෙව්වා එතකට ඔහ කිසිම වෙලා කොහුගේ නිර්මාණගන කතා කරන්න. ඕකිවේ මම නෙමේ මගේ නිර්මාණගැන කතා කරන්න. ඒට විචාරකයෙන්න ම ඕන දෙයක් කතා කරන්න මගේ නිර්මාණගෙන කතා කරනද මගැමති මගේ නිර්මාණ ගැන ඒ අය කතා කරන දේ අහලා ඒ හදාගන්න. ඇත්තටම මට හිතෙන්නේ ලංකා වගේ රටක බැලප පොම හොඟක් වෙලාවෙට ත එතැන් අප ඊල්ලඟට එකතුවෙනවා අපි ඉන්න තාම රසවිින්දනය කියන පැන. එත නිහාට විචාරයට ගෙහිල්ලන්න හෑපි. තුර මේ රැසවිදනන්න පාටක සමාජයකින් අපි විචාරයක් බලාපොරොත්වෙනු විචාරයකට ආකර්ෂණය වේ කියෙලා හිතනවන්නන් ඒක ඇතටම අපේ අර හිතාහදාගන්න හිතනක්වි තරයි මකද මේ රසවිින්දන ඇතුන ඉන්න හින්දම අර නිර්මාණකරුවොත් කරන්නේ මේ විචාරය කියලා අපි සමාජකත වෙන කියලා දකින්නන්නේ මේ රසවිදන්නේ. ඉද දැන් තමං නිර්මාණයගෙන කතා කිරීම. ඒකෙන් ඇත්තර්ම වෙනදයක්ත් තමයි අපිටඉගේ අත්තලෝක් සහො නිර්මාණකරෝ බොහෝ ඉන්නවා. හැබැයි ඒ අතර අපට අපි හඳුනාගත්ත ඉතාම ප්‍රකට හොඳ නිර්මාණකරුවෝ අපිට අහිමි වෙනවා. කදෝ ස විද ක්‍රාවලියට අ තරන වීමේ තරෝන් ඉතනවා ල්ඟට ඒක මෙහෙමයි මටදැන් කියන්න බැල් සංජීව ලංකාවගේ රටක මේ ඔක් කොට ඩින් තියෙන්නේ ආර්ික ගැටලොක් ර බදමිසු ජීවත්වෙන් න සහරය කෘති පොත්ලියල විතරක් ජීවත්්‍රනාය ඉන්නවා තමන්ගේ පොත්වලින් මේක් සමහරය ආනතු තිරලේන හහෙම ඉන්නවා. ඉතික් නමුත්. අපි හොඳ වෙලදප ලක්න හැනේ ද මේ මාසි තියෙනව වනාට හැමදාම මේක තියෙකක් නෙමේ තොට ඕුන් ඒ අතරදි ඕන්ට අලුත්කායභාරයක් කම්බෙනවා මේ කාරය වලිය. හැබැ මේක තියෙන හොඳ අන්න එකන අයහපත් පැත්ත තමයි මේක රසවිදනය කරායේියදීම තුළින්ම විචාරයයින් වෙනවා ඒකෙන් වෙන්නේ අපට හොඳ කෘති හමුවන්නේ නැ. හොඳ කෘති වෙනුවට අපිට හම්බ වෙන්නෙම අර රසවිදනය උළුපා දක්කපුොර රසය පදනම්රපු එකක් විතර. ඒක පාටක සමාජයක් විදහට අපේ පාටකය හැමදාමඉන්න එදා හිටකු තැනමයි. පාටක කොච්චරක් ුණාවුනක හොඳ විචාරකය අපි ලංකාව හිටියත් පාටක වඩට යාම අපිට දකින්න හම් වෙන්න. ඒකේ අවසාන ප්‍රතිඵලවෙන්නේ අපි හැමදාම නවතවගොත්ත තර යාර්ථවාද නවකතාවගේ ලියට අන්නෙ හැ. එතනම ඉන්න. ඊළඟ ලොකුම කාරණය වෙන්නේ විනිශමන්ඩලලදිත් අපි බලාපොරොත්තුවවෙඩ අර යථාර්ථවාදී කියවීම යරනස්සයයි විතරයි. එ කන්දරය කියවනෝ නිසා. මේ නලින්මතකරපු එවැරම අපේ මහචරතුමා මත්තකරපු මේ කෘතිය කියවීමට යන්න එනෑ. පෘතිය ඇතුලෙ තියන අ යටි පැලක් තියෙනවා. එකක පාඨකයා විෂහෙ එකඒක විධ ආලෝක ධාරාවන් පතිතක කරනවා. අපි සමන් නවත්තේගම කෘතියක් ගත්වත් ම හිතන්න මංක දහමනිිමතාඩිකුම වෙන්න තවත්තාලෝක දරාවක් ඒ කෘතිය මට කියව ගන්න පුළුවන් ව. ඒක කිය අප ඒ කෘතිය කියවීමක්ෙන ටෙක්ස්ට එක පටිත් පටිතය කියවීමක් වෙන්න. එතකට ඒ කියවීමට යන්න. පාටකව පුහුණු කරන වැඩ පිළිවෙල ලංකාවින ඒකට හේතුව වෙන්නේ අපි කවදාකවත් විචාරය ගැෙන කතා කරන්න අනි තොක්කොම කතා කරනවා මකද අපි ප්‍රතිභාවගෙන ගෙන මගේ පෞද්ගලිකා දහස නවකතා කෙටිකතා කවිගෙන කොච්චර කතා කරත් ප්‍රතිභාවය ක කියෙන විතරලයන්නේ මකද පන්ති ගිහිල්ලෝ ගෙනල කරන්න පුලුවන්දනී තිකට නමුත් අපිට අර විචාරය කියනක පුළල්ව සාකච්ඡා කිරීම තුළින් මේ තමන්තුල ස්වං ශික්ෂණයක් ස්වං විචාරය ඒේච එක සමාජයට ඉතාම වෙදෙගත් ලංකාවගේ සමාජයකට විචාරය තියන්න මෝනිි ජීවත්වෙන්න්න. හරිරම් හරි ඇතරම මේ නල්ලෙන් කාංචනා අයයේ ඇතරම මේ ජීවිතය හරි සංකීරණයි. ඇතරම අපේ එහෙම සංකීරණය අති්‍යයාගන තවත් සංකීරණයක් හදනෝ ඒක පත පොතට චිත්්ට පටට කවීයට හැම දේටම අන්ඩ පටන්ගන්නවා. හැබැයි සමාර්ක්ක අයට කියන්න පුළුවන් මේක ෆැන්ටසියක්. ආදී වශයෙන් මුත් එහිත් සංකීරණත්ව යන් තිබෙනවා. මේ ඇතරම අපි ගන්න පොත්ව ලටටේම සංකීරණත්යන් බොහෝ. ඇතරම අද දවසේ පොත් කහිපයක් කට හඳුල්ල දෙන්න. ආසයි ඔගලන්ට අ පට්ට සිරාබිරකිනට ඒම කියන්නබ මොකද කියල නෑ ම කියවන් ොනේක මේ කැවිල්ලා කුරුදුවත්ේ ගරුයෝතිය. සිරල් චන්දසයකර ගුණවර්ධනගේ ගුරුන්දුවත්තේ ගුරුයවතිය. නමන ඇතර එෙම කිවට පස්සේ කුරුන්දුවත්ේ ගුරුවතය කිවට පස්සේ ලස්සන කාතාවක් තමයි එන්න ඔළුවට මදන්න ඇැකිවල බලන් ඉට පස්සේ ඇතටම සුනෙත්‍රා රාජකරුණ නායකායකගේ අරගලම් අරගලම්. ඇතර දමිලභාෂාවේ එන්න වචනයක් අරගලම් සිංහලයට අරගලය අරගලම්. ඉළඟට විදර්ශනා නදීස් දික්කුඹරගේ. විදර්ශනා. විදර්ශනා. හිට පස්ස චක්‍රවර්ති චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ. මගේ ඇගිල්ලට වැයිලනම් සමාවෙන් ඕනේ පේන ඇති කෙල විශ්වාස කරනවා. ඇතරම මේ පතපොත. සහාර කිව්වත්තගේ මේ සංකීරණයන් අපට හම්බයවා මේ කියවන දේවල්සා බලන දේවල්ගෙන්. ඉතිං ඇ අපි හැමෝම යම්කිසි විදිකට කියව කියවනව කියන්න හදෙක් පතපොත විතරක් නෙවෙන්නේ හැබැයි පතපොත හම්බෙන බේසික්කකක් කියවන්න. ඉතිං ඒක සමාජය කියවන්න චිට්ට ප අනිකුත් කලා මාදිලීින් කියවන්න ඔබට පන්නරයක් හම්බෙනවා. ඇතරම ඒ පන්නරය සාහිත්‍යයෙන්, හීම විශේෂයි. මාත එක්ක එකඟ වෙනවා නං දත් මඩුල් සාහිත්‍යයෙන් ඒ ඉතාමත් ලස්සනට කරලා තියෙනවා වෙනත් කලාමාදලින් සහ ලෝකය ගැන වෙන විදිහකට හරි ශූක්‍රමෝ කියවන්න වෙළඹවීමක් ඇති කරලාති වෙනවා. ඉතිං අද දවසේ මේ සංවාදය හරි උණුසුම් යද්දි. අපේ මාත්‍රුකා වෙලා තියෙන්නේ නිර්මාණය හා විචාරය ඇත්තරම අපි සඳහන් කලා මේ දිගකෑමක් මේ තියෙන් ඕනේ මක් නිසාදයක් තව තව අපට ලෝකයන් සගේටට ඇරෙන්න්න මේ කියන විචාරය තියෙන් නඕන කියන්න වග අපි සංවාදය පුරාවටම කිව්වා. ඉතිං අද දවසේ ඕගලන් එකතුවෙ දෝගලන්ටස් මේ ආකාරෙන් සංවාදය සම්බන්ධයෙන් විද්ධූ උනන්දුකම් ඇති. අපි කියන්න අපි යෝජනා කරන්නේ හැමෝටම සංවාදය හදාගන්න. සංවාදය හදාගන්න සංවාදයට ඇති කැමැත් හදාගන්න මොකද ඇත්තටම මේ කියවීම වගේම සංවාදයෙන් හම්බෙන කියවීමත් විශේෂයි. කාංචනා ඇත්තරම අද දවසේ අපි එක තුලයින්න වෙලාවේ. ඊට කලින් අපි යං මේ බ්‍රේක්කෙක්කට ගිල් අපි එෙමු හේතු ඇවිල්ල. මේ විචාර කලාව සම්බන්ධයෙන් අපට අහෙනික් තිබ්බකිලට තේරුනා. එතොට ඒ අහේනිය කොහොමද හරියට විදිමත්ව අපි යම්කිසි විදිකට සන්නවේදනයක් කරන්නේ. රූපෝහන් රූපවාණයක් කරා ඉතිං අද දවසේ ඒකම අප කතා කරට යෙදෙන්න්නේ. මේ වෙනවා අපි අපි ඒම බ්‍රේක් එක ලිය ි පොඩක් වෙලා බල අනිවාර් අනිවාර් අනිවාර්රය.

අප සමගම ඇති වෙනම් දේතාස වැඩිපුරටූ ජීවිිය අමුතරව පුුපියල් හරි සේදාහතරකට එස්ස මොබිට එක්ම එක සබැදියාව සැගෙනත් දුන්න පැලි මල්පි පිලා

කේ මංහිතුවය නී. පොහුසත් ැස්සු ගනුතෙනුවකට හා කියයක් පැඳීම් සමුතාය. කමල්යි ිත්ත ින්න්නවා කමල්ලයියේ கோෝමද රස කාමින් සාහිත්‍ය ෝලී ොපැත් ඉන්නවද ේ ේෂස්ටයා. ஐபන්නට. යිො සංජීව කාංචන සාහිත රස්විත දැන් අපේ ජීවිත අපේක්ෂාව බොට පත්තිී තිබවා තරම පිජනකයි තම සුන්දරයි හඳුනා ැනීම සහ මේ සොඳරු සංකතනයන් ඒකම යට සහභාග වෙන ඉතාම මිත්‍රශීලි අප සොඳුර මතුරු සාහිත්‍ය ධර්යයා නිර්මාණ වේදීද ැනටම සේපච කරට ඇති විශේෂෙන්ම පිරදිග අපේ විශ්වාසය පවතින්නේ සාහිත්‍ය කලා නිර්මාාණයන්. දාව ප්‍රතිබභාව පහල වන්නේ සර සසිය ෙල්මින් ල්බෙන් බැල්මෙන්ං අුභාව කියයා ඒ පිළිො දැන්ටමත්ව වන්ට ප කතාහාව ක් වන්නට ඇති හැබැයි කියමට අක්තිවනො සරසවිය සහ ලක්්මියය එකට එක්කාසු වන්නේ නැහැ කියයා අපිට ශ්‍ර ලංකා පොත් ප්‍රකාශකගේ සංගමය සංගධානය කරන මෙවර ජාතියන්තර පොත්ප්‍රදර්ශනය භූමියය වෙනදා වගේම අවුදු විසිගාන්නක් තිස්සේ අපි දැක් දෙයක් තමයි සම්පත් බැංකුව ඔබ හැදි එලිය කරන සම්පත් බංකෝ මේ නිබඳ හැන්දි ටනාා මිතර බොඩ් පත්ත තිබෙනවා මේ කාරය මන්ඩලේ දැනට මෙතන් ටැකතුවන්න ගණදනු කරුවන් ලොකෝට පෙන්නන්න වන්න නැත්තේ. අපට බාධාවය කියයා ඕවන් එන්න ඇති නිසා මේ කාර මදලේ මෙතින් ද සුවිසල් කාරරිවාහරයා ගේවුණු දන අට පපුරත්. ගේග වසර විසතු වන ගිති හසේ පුරත් ස්ශ්‍රසිත කර සම්පත් බැංකෝ බොර ශයකාාවේ කාරමන්ල බැංකුවවක් සහ පතපොතාතරන සම්බන්ධමකත් පතවොත මල ද ගන්නන සල්ලියව මනයිනේ හැබැයි මෙතන ඊට වඩ ලොක කාරයක් සිද වෙනවා මේ සියගන්නකු වෙලඳ ගොටිවල එක් එකතු වන්න ව දහස් ගණනක් ලක්ෂ සංකයා අද මුදල් එකතු කරන්නන්නේ ඕවන්ට අවශ්‍ය මාරුකාශි ලබා දෙන්නේ පොඩි සලි ලබා දෙන්නේ ඒකම සවයංකියය ටෙලෙමචින් ඇතුළු සියලු දේවල් බණ්ඩර්නයක ශාලා පරිස්ශ්‍රේ. ම්පත් බැක්කව සංවිධහන කළතිබනවා. එනිසා මේ වහෙසට මේ උඹ නොදගෙනවෙහෙසට කිසි අආකාරයක ගෞරයක් පිණිසයි. අපි මේ ලක්ෂ්මී රැගෙන සර සවිිය ලක්ෂමයක් සේච්චවස්සාාව සහිපත් කරන්නේ මෙතැන න්න නිවල් ඒකනායක මහත්මයයින්න බුදුදස ගලපත්ති සාහිත්‍යධදරයන් න්න අපේ මිතුරන් හිතමිතුරන් රූපාණ සමඟ ගේීගිය. සක ගන්නාවගේ තිහස අපිත් සමක තුවල හිටිමිනිස්සු හිතවතු නිර්මාණවේදී. ඔබ දරමගගේ ලාගට එන ට විශේෂ කතාපහත්ති වෙනවා බද්දස ගලපත්ති සහිතවේදයානනෙක්ක. ඔබ මේ දවස් කීපේ මෙහි රැන්දේද අද ලක වඩට අතක හලදේනවා. ලොකවැඩක් කියැනකමල් මෙහමයි අදව ඕෝ අපි ප. ක්ෂන්ට පුදුමවෙයි මේ අද මට තියෙනවා දवा लेකේ දලා දෙක වෙනකං අලුත් පොතක් ජනගත කිරීමම් ඒේකට මටතියෙන සම්බන්ධය පොත සංස්කරණය කරන්න ලැබුණේ මට ඒේ පොත අපේ ප්‍රේක්්ෂකය පුදුමවෙ මේ අපේ जाතික ක්‍රිකට් කන්්ඩයිම ඒ රම්භග පිතිකරුවක් වෙලා හිටපු කාලයක් ඉතාම දක්ෂ ක්‍රිට ්‍රීඩගක් වෙච්චේ ගල්ලේ මහිද විද්‍යාලයේ ආදිශෂයකච්ච අතුළ සමරසය කර කියන ක්‍රිකට් පීඩකයා මේ පහවිච්ච කාලේ දිගටබ මේ මුණු පොත්තක ෆෙස්බුක්කට ලියපු සටහන්ටික මඔවා කියවල මට හිතුන මේ අපූරුලියවෙලේ ලියවිල්ලක් මෙයා මේ අතුළ ගෙතියෙනවා මං අතුරට යෝජනා කර මේ පේටික ෆෙස්බුක් මේ මේ පෝස්ටික පොක් හැටිර් ගහම්ල ඒ පොත දැන් අවරු දෙක් විදගයා මේ වැඩටහ මේ ඇදිල ගිය නමුත් අද ඒ පොත අයිස්මෝල හන්දේ අතුලයාගේ කතාල් සයුරග නම ඒක නම දීල දෙන්නේ අතුළ අතුල සමර්සයකර කියන ක්‍රිකට මගේ න මම කරලා දන්නේ අතුළ ෆේස්පුුක් කර ලියපු පෝස්ටික තෝර්ලා අවශ්‍යයවාරගන එක එඩිට් කරලා සංස්කරණය කරලා පිට කරනවා අද අද දවල් එකට මේ පොත් පරිශේදී ප්‍රදර්ශන පරිශ්ේදයක් පිට වෙනවා බඳුර නානාකාරවසම් ගීත රජචකයා ක්‍රිකට් ලෝලිය රචිකයා කතාවක් කරන ප්‍රිකට් ගැන ඒවාගේම කැරුම් ශ්‍රීමාාල් නිවේදකයා ඇවිල්ල මේක උත්සවේ වර්ණුවත් කරනවා දවල් එක ඉන්ඳල දෙකවෙනක අතුළු සමරසය කෙරකි පොත්ත අයිස් මෝල හන්ද අතුළයා. අයිස් මෝල හන්ද අතුලයා මේ වෙලා වෙලංකාවේ නැතිනිසා දුරක සිටකලේ අගන නිමුවමට හවුල්වන්න ටොපටාරදර නිමලක හත්ම එන්න මෙතට එන්න දැන් අපි නිමල් ඒකනායක මහත්මයා සාහිත්‍යධරයෙක් නිර්මාණවේදෙ රුද සසුන් මවන්න්නෙක් මේ අදදස අටුවෙන් දවසේ ඉතාම් වේගේෙන් වැඩිුවන්න ප්‍රේක්ෂක සමහයක් කියන්නේ ඒ සමහ දැක ද ටහිතන ගද. ම මොකද විශේෂී වයි කාලක. පහුගේ කාලපදෙන්නවා විධ ප්‍රශතිබන රටේ. අද නමුත් ඒවා කියම්මට්ටමකට විශනිල්ලා විශාල සෙනකක් පැමෙනවා. විශජෙන් පොත් සම්බන්ධව සයිත සම්බන්ධ මේවාගේ පැමිණීම අපට ඉතාම සතුරු දායක දෙයක්. ඒ සතුරත් ඕ කියන්න පවිශේෂෙන් මම තව සතුරෙනවා ම ජාතිකරහම ඉද්දී තම අපි උත්සවේයට අපි මාධ්‍ය දායකත්වය අරම්භ කරලි ද මටි තව සරදයන හින්දමට ඒ දෝස්සුල් ඉඳගෙන කැලක දේල් අපිට බලන් පුලම් බාසුර නිමල් ඒකනෑක් මහත්මත් මත් අනි කරල ඔබගේියෝ ජාක රූපාහනයේ ඒ ඉතාම අගන අපේ අලවි සල ඒකම නිර්මාණ හතලිස් වසක නිමල් ඒකනැක් හත් ම පිපස්ස එනවා ඒකනයික් මහත්මට බහොමඉස්ුති ජාතික රූපාහේ ඔබ නිවර්තකරතින කවලුව ශාලා පරිස්්‍රයේක කොට සැතුලන්න ොටම ඔබට දැකබැල ගනීම හැක අවබවා නැනම හිරගන්නට ඒ මහතලි ස්වාස ගන ප්‍රශස නිමමුමල මතක සහ එක් සු කරගන්නට ඔබට පුලුවන් කම ලැබෙනවා. ඒ නිසා මෙතන්ට මේ පසු නොක කිසිකොට යන්න පුලුවන් කක් නෑ මේ ේ කාරි මන්ඩල සැද පැදදි සිටන්නේ. මේ අපි සඳාන් කළ දසක් හතරකට ආසන්න ඉතිහාසේ ගෞරුවණ ඉතිහාසේක මංචලකුණු. ලංකාවේ රපහන් සස්කෘතිය පර්මාදේශනය හඳුන් තුන් ාකරුප පහනය ගන නිර්මාණ ලබාගැනීමේ හැකියාව සහදා මිල ලාගෙන හැකාවේ මැන හිර ශිතවත් යමග ලබාගනීම හැකාවව බන බේදවා දරුවන් න්නා ායක සම්බන්න්න ශාලාාවය කළොම ජා්‍යන්ත පොත් ප්‍රදර්ශනය අට වන දිනය පැමණ නෝබට. අපි විශවාස කරනවා හෙට සහනිදා නිවාරුදදිනයන් බැවින් සහහි සමපතිය අබිමව සිටනා පැවන් වඩා වැඩියෙන් අද දවසේ සන්ධ්‍යාවේ. ගැන් පටික වතුන් ඒ කිය. අපි හිත ර සිත්ත හටත් හමේ ලාලපොත්තුවෙන් මේ ඔබේ අගනා සංකතනයට ඉයාලිතියොමේනවා.. බෝම ස්තුති කමල්ලයි ඇත්තරම ස්තුූති රස කාමින් සසාහිත්‍ය ෝලීෙන් ස සාහිත්‍ය වේදයෙන් හම්බුණු කෙටී වෙලාව අපට කොඩක් සන්තෝසයි. ඇත්තරම හයිිය අප ඊළග කතාබා අපි අරංයමු. ද චාරකෝ ගෙන අපිතා කරන්න එහෙමන්න බොහ බොහොම තාම සරලව බොහම ආවා. පොඩි තකීරණ තත්තෙකට යංඟක්වේ. ඇත්තටම විචාරය සවිචාරකයායට නිශ්ශීත දැනුම් කලාපයක් තියෙනවද ඔහු හිටගන්න ඔහු බැජඹෙන්න්න.. ඇතරම මේක තලකිහිපයක් තියනවා සංජි ැන්ර ඔකි බෝවාගේ. මේ පොත්ත හොඳදයි මේක රසවත් කියලා සරලව කෙනෙකුට හඳුන්නල දෙන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රාලයිය වශයෙන් ගත්තා හම විචාරයකයන් එක නෙවෙ. දැන් බලන්න කොච්චර වැදගත්ද කියලා දැන් අපේ රටේ මාට මික්‍රමසිංහ සරච්චද්‍ර කියන දෙපල ගත්තත්. නවකතාවට වගේම බොහෝ දේවල්ලුවට විචාර කලාවේ මුල් පස සකස් කර පුද්ධ විය. වික්‍රමසිංහ කියනවා ප්‍රධන කාරණ හත්තරක් පාතර දැම්පවතින සාහිත්‍ය විචාර විදිී. පොදුවේ හතරකට බෙදාවෙන් කරන්න පුළුවන්. එහම කරන්න පුළන්වෙන්නඒට නිශ්චිත දැනුමක් සම්ප්‍රදායක් හැඩතලයක් තීර නිසා. එක තමයි අලංකාර ශාස්ත්‍රයේ රසවාදයයා වීරණ රීති ගුරු කර ගත්තු පෙරදිග විාර සිද්ධන්ත පැත්ත. අපි ගත්තොත් ඔබ මේ දකින සංස්කෘතිකාවය විචාරය මූල ධර්ම කියන කෘතිය මාචර් විජය වර්දරකි. කෘතිය තමයි අර කියන දැනුම් කලාපය ස්ථාපිත කරලා අපට උගන්නලා යාකරේ මේක විතරක්ම නමේ තව රශයක් තියනවා. දෙකතමයි ඉංග්‍රීසි විචාර විදියනුව ගදධ්‍යය විශේෂයේ නවකතාව විවේචනයකිරීම. දැ ඒවගේ කාරණාවලද මේ දශනමසි විසි නමේලිය විචපතතා.. අයිරිචගේ පින්සිිපල් ලිටට සන් කියන එක මෙතුමා සමගම F ලීස් කියල පනිවර ටය කේ රිච. ශවිද්‍යාල දතු මේ බටහිර පැත්ත භාවිත විචාරය කියලා තමයි සිංහලට හඳුනගන්න අයරචත් සමයි තුංගනයට පෙන්නල දෙෙන වික්‍රම සිංහ හතරවෙන්ුවට කියලා ඉංග්‍රිසි ස අभ්‍යත්ත හා සංස්කෘති ගුරු කොටගරන සලකන්නන් තමන්ගේ පුද්ගල රුචා රුචිකාම් අනුව සිංහල නව කතාව සහ පද්‍ය විවේචනයට බැසීම කියලා දැ මෙහෙම ගත්තා හම මේ තමයි මුල සකස්ච් හැටි නවත් මේක ඉතාම දියුණුවට පත්තුව දැ අපි ත්තු යථාර්ථවාදී රීතිය අනුව යථාර්ථවාදී විචාර කලාව. දැන් යථහර්ථත වාාදයට පුළුවන්ද නවකතාව හෝ ඒයුගේ කෙටිකතාව අල්ලන්න. අපේ මනුෂ ජීවිතය සංකීර්ණ වෙලා ඉස්සරහට එනකොට සංජීව තිබෙන මිනුම් දඩු සහ මෙවලම් ප්‍රමාණවත්වවෙන්නේ නැහැ එකස්පර්ශ කර. එතකොට අර්කලින් කිවෝවාගේ. අපේ ජීවන විලාසෙයි ැන් තිබෙන මිනුම්ද්ඩු අතර ඇනොමලියක් පරතරයක් කටගන්නවා. එතකොට නිර්මාණකාරුව බලනවා. හ මේක දැන් අලුතෙන් ස්පර්ශ කරන්න පුළුවන් දැන් කාංචනා අද අපිහක් කතා කරේ පොත්පත් ගැන දැන් සිනමාව චිත්‍රශිල්පය මෘර්ති කොහොමද කියවගන්න චිත්‍රපට බලනව කියනවට වඩා යෙදදුම තමයි චිත්‍රපට කියවනවා කියනවා කිය. ෆිල්ම් ඩි නද. එතකොට පොතක්ම තියෙනවා ජන්ස් මොනාකෝගේ හවට රිීඩ ෆිල්ම් කොහොමද චිත්‍රපටයක් කිය ගන්න. පිචක්චර් ලවා අනක නේද ඉතින් එහෙම ගත්ත හම ඊට පස්සේ නූතනත්ව ්‍යාපෘතිය ගැන අපට කතා කරන්න පුළුවන් ඒකට දාල සාහිත්‍ය පරාසයකුයි මං සාහිත්‍යය ලක යන කලාසාංස්කෘතික මුළු දේයටම. විචාර මිනුන්දන්නයි සකස්යනවා. ඊට පසේ පශ්චාත් නූතන තත්ත්ය. මනෝ විශ්ලේෂණ ප්‍රවේශය මෙහෙම ගත්තාහම විශාල වශයෙන් ප්‍රක්ඥා කලාපයක් තියෙනවා විචාරය වෙනුවෙන්. ැ එතකොට සංජයෝ සාමාන්‍ය ගසකයකුට මේ හුවවෙන්නේ නැති වෙන්න පුළුව. විචාරකය මේ අත්පසුර සැපැයිවට පස්ස අපට හිතෙනවා දෙවනි මොනතරම් වෙනත් ජටිතලවලට පිවිසීමේ හැකියාව තියනවද කියලා. නැල්ලින්ට මදක්වවා සුනිල් විජසිරවදන ආචාර්තමමා වතාවක් සහන් කරනවා මස්ට්‍රර් සහ මාගරීතා පෘත්තිය. අපි භාවි සංස්කෘතික ේද්‍රයේ බුල්මෝ කාලවකෝවනු කියවන කොට පසන්න යන පසන් කොඩ කාර තමයිනට කලේ පසන්න පට හි වෙච්ච තම වැදගත් තුර ර්තන පරිවර්තන කෘතිය මහාහල් බුල්ග කෝ්. ඒක සෝවියට් නිලතන්ත්‍රවාදයට අහුවෙනවට බයේ සංජීව රච්චකයාම විවිධ විදියට අර්ථ හංගනු. එතකට බලන්න කෝට විාරක ැනතුව ලිගන්නි කහොද කියල සුනිල් විජේසිරාදන කියන්නේ මේක හරියට දොරකවුලු සියල්ල වසාදමල යතුර කැලේට විසිකරල දාපුකෘතියක්න් දැන් යතුර හොයාගෙන දොරකවුලු ඇරගන්න නම් විචාරකයට මැදිහත්වන්නම වෙනවා වෙනවා එම් ඒ විචාරකයට ඔබ කිවූ දැනුම් කලාපය අත්දැකීම පුහුණුව සික්ෂණමාර්ගයක උපකාරය ඕන වෙනවා නලින් මොනර කියන්න ගත්ත ඕ කිය කියන්නේ. මෙතුල මුතු වෙච්චා අදහසතම රසවිදන කලාපයකෙන තියෙනවා කියලක වේ ඇැත්ත ඉතාම අපි වගකීමෙන් ගන්න ඕන එකන බර තබලා මේ සටහන් කර ගන්න තැනක්කයගේ රසවිදන කලාපයෙන් කවද උඩට එන්නේ එතකොට විචාරයක වහම සංජීව ඒක තලතිනව ගඩනාවක් කර කියනවාගේ එක හැ අත්තිෂය වැදගත්තය කියයන අපට පුළුවන් අදකීම් සහිත තියෙන විචාරි කනෙ නිර්මාණ කරවාක් කියේන්ද්‍ර කරගෙන විචාරක යන්න පුළුවන් ඒ හ යට තත්ේ තිය එක යටටන් කෙනෙම අදස් කරන්න එක මේ අවර ගන තියෙනෙක් කියනක නෙමේ. අන්නල් පොට්ටක් සමය අපි වෙලාබල්ලම මේ වෙලාව පලන වෙලාවයි. අතා සි පවා හරි. පට පට දිය බලන්න පුළුවන් ට පස පුම ොඩ වේගෙන් කියන්න ්‍යයායික තත්වයන් යටතේ කියේවගන්න පුළුවන් න විශේෂවාදය මක්වා ය ඒ දිහට එතකොට පරයාාවලෝකයන් ගොඩක්තියන. ඉත පස්ස ගෝලිය තත්ත්වයක ගලපගන්න පුුවන් කොහොමද මේ ගෝලිය තත්වයන් ගැටගැහෙන්. පරිසර අර හමික් මතුර වි ශෂය දෘෂ්ිවාද චාරය. මේත්තේ වශයෙන් සිද්ධ ජිතතු දේල් එතකොට අර ්‍රීඩීන් ගන කතා කර එනිසම තම අර විවාදීන් කියන්නේ මේ කලෝස් ්‍රඩින් කියෙන ගන්න ඕන කිය එක සමීප කියවීම එතකොටට අපි සාමාන්‍යයෙන් දෙයක් දකි නොව සමහර අධිපති තත්ත්වකට පත්වෙන සමහර මත නිර්මාණ දි බැලුහමේ නිර්මාණ අපි බැලුහම් පේනවා එක කියන අපි මාරය කියනගන මේ බැලුහම් පේන මේක දෘෂ්ිවාදව ගත්තාහම සහ අ අපස ේවල්තිය නවා තකොට එක කියන්න වෙනවා කත සමාජය තුළේ ඒක වැඩ කරන්නේ අරි අහිංසක විදිට නෙමේ සංජීව. දැන් ඔයා කියන හරි ලස්සන වචන කරදීග කණ එකේ එයා කියන්නේ නිර්මාණයයි විචාරකෑ දකනවා මිසක් නිර්මාණ කරුවයි විාරකය දීක කන කතාවක් නමින්හ ද මේක හරියට අප පරතරය මෙම තිබ්බාම අන්න එතන තමයි විචාරය හටගන්න මයි නියම මේ කියවීම කිය නති නතන තමයි සමීප වෙන් පුුව මොකද අපිට නිර්මාණකරුවත් එක්ක දීගන්නගේ ඔත්තේ මකරන්න බැස් ට වෙන පාශන ඒක හැබැයි අපේ සමාජය පොහුසදද එනි බොහොමත් සහුර්ධහිතන් කරන සදේහිතන් කරන ඒකැන්නේ අපි මේ දයා සහිතව කරන විචාරය බාරගන්න අනිාරම. ෙක් හහිතන් යම් රතදීම කරන්නව ේ පුහුණු පාටක සමාජයක් නැතිවීම තම හේතුව වෙන්නේ දි පුහුණුවක් වෙන්නේ නැතිගේ ඒ නිර්මාණකවත්ේ පුහුණුවට ගිල්ලෑ මේ හැමෝමත්‍ර යවා අපිටඒේ ප්‍රශ්නය ත මේ මත් මාතෘකාව පිළිබඳපිේ සාහිත්‍ය ඇතුරද මෙහම කතාකරට මේක ඇත්තටම සමාජයක් විහයට ඉතා දැඩි වහිතල ගන්නඕන ක්‍රයා මාර්ග්‍යයක් තට නිර්මාණකරුව අතරත් තේ පුහුණුව තිය න. පටකම ෙත්තින චාකඇත්තර තිෙෙන් ඕොනේ අ කෘතිය සහ මේ විචාය අතර දේග කෑම මිසා නිර්මාණකරුවයි විාරකරව අතර නොවන තරමට පුහුණුව තියන්නත්වන. තුර තමැිට හොඳ කෘතිත් උඩට ගන්න පුළුවන් වෙන්නේ. ඒවගේපුංචි දෙයක් එකතුකරුත් දැන් ඔතන නලින්ටකක් අපේ රසිකයෝ පටලයිවිල්ලකට යන්න ද බේරගන්න ැනක් ටහිතනවා දැ රසිකක්ත්ය සහ චාරයකය දැන් රසය අපි මේ ජකල තියනක කල වාහ පංචි පටල ල්ලක් න්න තිද තිේරන තු ගට තන පලාල සන්ජිය විචරය කියන රසවදය නම ඒක වියලීද ඒ මේ කොහයාරි තියෙන ආකෘතියකට අනුව තියෙනෙක් නැහ ම මුලින්ම සඳහන් කළේ පරමාදර්ශී රසිකයා නද ඔහු සස් රසිකය අ ඔබ කියන පුහුණු රසිකයා තමයි විචාරකයා එහින්දා හොඳ විචාරය කියවීමක් කියල කියන්නේ අර නවකතාව ස්තන්ත්‍ර නවකතාව කවියක් තරම් රසාභ්‍යාසයක් දැන් එරිකිල අපාරචිගේ බොහොම බරපතල අපේ විචාරකයෝ සමහල එරිගේ විචාරණලින් ජනප්‍රිය වෙන එකක්න ොකද ඒක හරි වසීමෙන් සූදානමින් කෙරුම්පුරාගෙන ඒකට පිවිසෙන්වු හැබැයි එක රසවත් එක ගැම්ුරින් අහුනුත් අල් අල්ගත් අල්ලග මහාචර අමරක ති කෙටිතා කලාව කියලා හොඳ විචාර ග්‍රන්ථයක් ලියනු. නවකවි සලකුණ කියලා රන්ථයයක් ලේනු දැම මාටිමික්‍රම සිහ තමයි නොතන පද්‍ය පිළිබඳ මෑතකාල පද්‍යපිළිබඳ ඔය පල ආරම්භය දෙන්නෙට නවපද්්‍ය සිංහලයේ. නේද. එතකොට කවරුත් තිවේ නෑ මාටිමිකම සිංහ කොලමකවිය පවා සංවාධයට කැඳවයි කියලා ඕහ කැදෙ වවා. විික්්‍රමසිංහ තමයි පුදදුමාකාර මැදහත් මනසකින් මේ වැඩේට ආරම්භයක් දීල තියෙන්නේ. එතින් එහෙම ගත්තා මට හිතෙ එක විචාරයත් රසවත් අභ්‍යසියක් මොකදේ මෑමතිස්සම හැම විචාරකයෙක් ප මුල්ම යග පලවෙනි පියවර සහරදයක්. රස දේ පලවෙනි රසවිඳන්න තමයි පසුවත්තෙන් චර්ගනයන් අනිතික මංහිතනවා දැම්ේ අද වගේ වර්තමාන තත්වය තුළෙත් ඉතා පුළල් විද්‍යයට සමාජචාල වෙබ්හඩ ව තුනේ ඕනෑම කෙනෙකුට අර විදන කලාපේ ඉන්න පුළුවන් හැබයි කිසියම් පුහුණුවක් ලබාදීම තුළෙඒ විදන කලාපෙන් අර විචාරකයාගේ තැනට ඉස්මහචර්ද මයිස්සලකෝගේ නාම ගැන්ඩීමනේ තමාට එන්න පුළුවන් වෙනෝ මේ විාරය ඇතුලේද. ඒක සමාජය විසින් පිළිගන්නව න මේ විචාරකය කියනක එක වෙන්නම තමන් අර විදනය අර පුහුණු තත්වයට ලගාකර ගැනීම තුළින් වගේම නලින් මට මෙන්න මේ ප්‍රශ්නය මතු වනා එකැනෙම අපේ බොහෝ දෙනෙක් හිතනවා ඒකඇන්නේ දැන් සාමානින් අපි දකිනව රසවින්දන සටහන් රසවින්දන සටහන් සමහර අවස්ථාවල් වලදී මේ හඳුන්වා දෙනව සමහර අවස්ථාවලද මෙන්න මේ නිර්මාණයන් පිළිබඳව විචාරයන් කියලා එත්තකොට සමහාරවෙලාවට රසිකයා පාඨකය නොමගයන අවස්ථාවල් අපිට දකින්න ලැබෙනවා අර විචාරයේ සහ රසවින්දනය පාරතරයක් නොදැනීම නිසා. එතැනද ඔබ ගැන මොකක්ද ඔබ ධරන අදහස ඕන හොඳ ප්‍රශ්නයක් කියන්නේ දැන් අරකයන වගේ දැම් විාරකයුන්ට සසාහතික නෑනේ එකනමට සහතිකදියල ොය හරි මෙන්නම නලින් කියන්න විචාරක කියනවාගේක් තු මම ඉදිරිපත් කරන යම්කිසි අදහසක් එක තමයි යාගේ ඒ කෘතියඒ පටිතය සම්බදධ පටිතක කියන රුම් දෙද කියන්න පුළුවන් හිත පටිසේ සම්න්ධ මද අර්ථකතනය අනුව තමයි සමාජය තේරුම් කරගන මේ කොයිතරම් ගැමරට එක යනවද කියනක. එතකොට තමයි දැවුහුල් කියනවාගේ ම විචාර්ගය කලා නහම වෙන කක් නෑන එතකොට අර තිය දේ තමයි අප කියනවගේ අර රසවිදන කලාපය විචාරය බවට මේ මොහතේ ඕන නේවෙමින් තියනවා. එතකොට අන්න එතන තමයි අවධානම තියෙන්න්නේෙ දැන් කාන්් කියන අර සෞන්දර්ම ප්‍රීතිය ඔය කියනෙකත් න මේ අත්තර. අපට සමහර නිර්මාණතියනව කාංචන එක ගැන සමහර කවිතියෙන පොඩි කවි කියව ලගෙන වචනකටර නමාරුවේ එක හ වෙන ප්‍රීතියක් අප ඇතුළ ජනයකරන හහි මෙම තියෙනවා. ඒක සාහිත්‍යය තය තවත් ගුණයක්. එතකොට හැබැයි අර අර කාරණාව ඒන්නේ බොහොම සරල ඒකමතික ඉතාම නික අර. කෝෂාර්තය ඉක්මගන්නත් අමාරුවවෙච්ච රසවිින්දන කලාතයන්. තමයි විචාරයකයනක බවට පත්තුුණ හම සිද්ධ වෙන්නේ එතනින් එහටයන නව පර්යාලෝකයන් සමාජය ඇතුළට ගෙන්න්න පුළුවන් දියුණු තත්ත්වයන් සහ විශේෂෙන් විචාරකයෝ විදිහට අප අපි තුළ ඇතිවෙන්න ඕන අර මේ අන්තර පෝෂනාත්තුක සම්බන්ධය වගේම අ ඇතුළෙන් සිද්ධ වෙන්න ඕනේන්තර් ඥාන ගවේෂණ ක්‍රියාවලිය සිද්ධවෙෙන්න්න ඇතිවුණ හම සමාජයේ මම හිතන්නේ ඒ ඉදිරි ඒකන සාහිත්‍යයක ගොඩනගන්න පුළුවන් තැනින් ල් හැටනමකින එකක ම මගේ ස්ථාවරේ වගේ අස්ථානය වෙන්නේ එක එතකොට නාලින් දැන් අපේ මතුුණ පරම අපේ මහචාරියතුමා කිව්වා පරමාදර්ශී රසිකයා එතකොට දැන් පරමාදර්ශී රසිකයා විචාරකයා ලෙස අපි කියන්න පුළුවන් හැබැයිමන්න මේ වගේ අවස්ථාව අපිට දකගන්න ලැබෙනවා සමහරලාට විචාරකයන් පොතක් ගැන හෝ ඕනෑම කලා නිර්මාණයන් ගෙන විවිධ අදහස් දක්වන සමහර වෙලාවට බාහිරෙන් බලාගෙනන්න රසිකයන් මේ විචාරයන් වලට අභියෝග කරන්න. සමහරය මේ අභියෝග ඉදිරිපත් කරන්නේ දැනුම්වත්. තවත් සමහරු බෙනත් වෙනත් අරමුණු එක්ක මේ විචාරයන්ට අභියෝග කරනවා එතුොට මේ ගැනම කද්ද අදහස. ඕඩ තියන්න පුළුවන්ැ හැම කෙනගේම මතයට ගරු කරන්න පුළුවන්ගන්න නොනේ අංකෙක. ඕනම නිර්මාණය කරට පස ම නිර්මාණය කරන්නන්ගේ නිර්මාණය සම්බන්තියන සියලු දහස වට ම අංක ගරන්න න පිත් ොපිගත් එතකොට දැන් අපි දැන් අපි විචාරයක් කරහම ඒ විචාරය අර්මම කිව්වේ සම්පූර් පරිපූර්ණ නෑ කියලා. දැමම් විචාරෙක් කිව් කරහම ඒකත් පරිපූර්ණ නෑ තමයි ඒක මතික විාරමයන්න විදිහන් ඒක රමෙන් බල්ලටක වෙනස්සනනන්නේ. ඒ විිවිදත්වය තමයි මේ සමාජය මංහිතන්න රදාා පවතින ඉතාම. ඉතාම බලාලසාත්මක ඉතාම විචිත්‍රවත් ැ ත තියන්නේ ංච නයකන ද ඔයාගේ නිර්මාණයට හැමදාැමතියන පරමාදර්ශය එ එකක්යි අන්න ඇය අතර්වාදය නවකතාමක්ලි ඔන්නයි වරයේ. ඒ පරි බූරන් එක චාවා ප පව හෙ ද ැහින් පරදි ලංකාර විායන්න පුුවන් අ භාවිත විචාරයෙන් පුළුව ත පස් කෘති වාද වන්න පුළුව මක්වාද විචාර ෙන්න්න පුළුවන් ම මේ එන කොටතම අරමකෝගේ ප අප හිතන්නෙවත් නැතිවිදේ ඉදර්මාය ලාගෙනගන්න ගන්නවට අත්තට ලැබෙන වෙන වෙනවේදට ගෙන්න්න පටන්ගන්න. එතකට ඒක සමාජය ඇතුළ ඇති කරන ඒ දැනුම්වත් භාවය සහහි ආකල්පමය සංවර්තනය දෘෂ්ටිවාදී. කියවීන් ප්‍රමා ඇතරම කෙන සංකතනයඒ සංකතනය හරි පොහොසත් ඒ පොහොසත් සංකතන සහිත සමාජයක් ඇත්තරම පොහොසත්ය කාංචනාම් පොදුවේ අප හමු කතන්දරයක් ඇත සංවාය සංවාදයම තමයි මෙැන විචාරය හරි හරි එක පැහැදිලි එතවට නිර්ුමාණය කියන එකට සුවකීය බලයක් තියෙනවා නන්නේේද සිහ යම එකක බලගී වන්න ඔයා කිපුමතයක්. සුයි කිය බලයක් තියනවා පොවෙ ටඟ නැවිදින්න උදාහරණයක් විදිරසියක්ක්ව සක් උද කලාව මාකෙස්ක. ඒ පොළොව ඇවිද් ලෝකෙ පුරාම ඇවිද්ද තව ගොඩක්ති නොයි මුදාාරණ මගැන. උඩාරක්තියනවා එකට සුුව කිය බලයක් තිනවා ඇතරම් නිර්මාණකරුවටද පවා අයි තින්න හැ. එක වලක්වන්නත් දැහැ. අප කට කියව. ඕ ඒ ඇත්ත ඔ කියන එක මොකද අවසන් විග්‍රහයේදී අධිකාරී බලය තියෙන්නේ වටින්නේ. ශි්ට විය යුත්තේ විචාරකය නෙම මේ නිර්මාණ නිර්මාණයයි ප්‍රාථමික ඒන පලවෙනි වැඩේ දිමිත්ත දැ වනේ මැදතිබි චව් කන බුදු පිළිමේ ගන්නකු ඉතින් එක තිබුනන්නේ ඔය තියෙන්නේ ව එයා කතා කරනන්න නිර්මාණය කතා කරනවනි නේද ඔබ කිවවා වගේ එක මුරු ලෝකටම ගිහින් තියෙනවනි අපිට අර්ථකතන කියන්න පුළුවන් සඳකට පහනට මහාචාර පරනණ ඉතාන අර්ථතන කියල තිය න විචාරකයක තියට නවත් සඳකට පහන මේමත් නැග සිටිනෝ නේද නමුත් අපි මේ මං මුලින් පටන් ගත්ත වගේ මේ වැඩේ සංස්කෘතික වැඩා මේ ශාස්ත්‍රාලීය ව්‍යාපාරයක් අපි මේ කතා කරන විචාරය එසේ නොවන කටිං කටගෙන යන අර්ථකතන හොඳනරක නේද රසය පිළිබඳ තාලයන් ඒම තියනවා හැබැයි අවසා වශයෙන් මට සංජිව කියන්න තියෙන්නේ උසස් විචාරකයන්ගේ සත්කාරය නොලැබුණොත් යම් නිර්මාණයකට ඒ නිර්මාණය අවාසනාවන්තයි. උසස් විචාරකයක් තමයි මේ නිර්මාණකරුවාවත් නොසිතපු දෙ පෙත් කවුලු මෙවලින් පේනවා මේ නිමන පේනව කියලා පෙන්නල දෙන්නේ. එ ඒකලුත් ලිවඒත් ඇත්තර්ම කලුත් ලිවීමක් කියවීමක් නෙමේ. ඒ අලුත් ලිවීම. එතකොට තමයි මේ පොත්ත දෙගුණ දෙගුණ වෙලා බලවත් නැගිටින්. අපි සාහිත්‍යට ඉලක්ක කර ගත්තට පොත කියල කිවට එ නිර්මාණ නෙව. හම ගත්තා හම මංහිතාන්නේ විචාරය කියන එක කලා සංස්කෘතික දේහයේ තිර පැවැත්මට ්‍යාප්තියට අත්‍යවශ්‍ය කාර්මයක්. ඉතින් ලංකාවගේ රටක අපි මේක දිවුණු කරගන්න මහන්සි වෙන්න ඕන ර කිව්වගේ කල්ලි කණඩායම් වලින් වෙන්නේ අවැඩක් නේද ඒක වෙන්න අවැඩක් යවගේ මුහුණු පොත වගේ සරල අඩවීන් වලදිත් අවැඩක් සිද්ධ වෙන වෙලාවල්තියන. ඇත අන්න විච්ච ම වැලකෙරනත් තිදතිය නොමවගේ කුඩා සටහන් නිසා හැබැ ඒ වගේ තමයි මන් දැකලතින මහාචාරය අමරක තුතිෙම දිගුටහනක් පස්සට ලියන්න තියලා මේ පුංචි සටහන ඔබට ලියන්නේ මේ පොතහු නොල්ල දෙන්න.ඒ මහමහෙයා. ඉතින් ඒනිසාර නලින් කිවව වගේ ප්‍රජාතන්ත්‍රිකව හිමිකාම අයිතිය තියෙන් ඕන සියලු දේවල් එක්ව පවතින්න. මහචායතුමා සමාවෙන්න බාධකෙරන්න වෙන මොකද අපිට කාේ හරස්සවින් පවතිනවා. ඉතිං මේ අද මේ වැඩසටහන නිර්මාණය සහ විචාරය පිළිබඳව අපේ සාහිත රැස විත තුළින් අපි ගෙනාපු මේ සංවාදය ඉතාම හරවත් සංවාධයක් කාලවෙලාවනං හරිසීමිතයි නිර්මාණයසා විචාරය වගේ පුළුල් මාතෘකාවක් ගැෙන කතා කරන්න ඉතින් අපිට ආපහව දවසක මේ වැඩසටහන එක්කම මීට වඩා පුළල්ුව කතා කරන්න අවස්ථාවක් ලැබේවි ඉතිං මුලිම අපි මේ වැඩසටහ අවසන් කරන්න කලින් අපේ සම්පද්දායකයන්ට අපේ හදපිරි ගෞරවය සහප්‍රනාාමය පුද කර සිටිනවා මේ වැඩ සටහනට සම්බන්ධ වෙලා තමන්ගේ වටනා කාලය අප බෙදදා හදාගෙන තමන්ග දැනුමෙන් අපි හැමෝම පෝෂණය කරාට ඉතිං හෙටත් සාහිතරස්සවිත වැඩසටහනෙන් අපි හැමෝම හමුවමු. ජාතික සම්පත ඔබයි රටේවාසනාවය.